लिट्रो गैस समागम अद मध्यम रात्रि सिट गृहस्थ गैस मिल इहलदमायत्ते मासिक मिल सूत्रे अनुवाय दुलहाई दशम पहाक किलोग्राम सिलिंडर तुंदा हारसी हत्यावाय वर्तमान मिल अद इंदल रुपयाल अनुपहाकिंग वैडी वेना रुपयाल तुंदा पांसी हैट पहाक दक्वा वेना किलोग्राम पहा सिलिंडर एक दास तुंसी अनु तुनाई वर्तमान मिल रुपयाल तिस्साटकिंग वैडी वुना में एक दास हारसी पनास सेका बावट पत्वेना एक कम हायसी पनहाट दिन देकाई दशम तुन सिलिंडर रुपयाल दहाटकिंग वैडी वेला रुपयाल हायसी हैट अट दक्वा एक वैडी वेना විශේෂයෙන්ම ලෝක ප්‍රවණතාවය මැද පෙරදිගේ යුදමය තත්ත්වය ලෝක වෙළඳපොලේ ගෑස් වෙළඳපලට ඒක බලපාන විදිය ඒකම ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීම තාමත් ඍජු ලෙස අපේ මිල ගණන් වලට බලපානවා. දෙසැම්බර් මාසයේ ජනවාරි මාසයේ කිට්ටු වෙනකම්ම තියෙන්නේ සීත ස්රුවේ ඒ හින්දාම මිල වැඩි වීමට නියමිතයි. හැබැයි මේ මිල වැඩි වෙන ප්‍රමාණය අපිට මේ විදියට අල්ලගෙන ඉන්න පුළුවන් නම් පෙර ඇනවුම් දාලා ඉවර වෙලා ඒකේ මිල පාලනය කරන්න පුළුවන් නම් වැඩි වෙන ප්‍රමාණය අඩු කරන්න පුළුවන් නම් මං හිතනවා පෙබරවාරි මාසයෙන් පස්සේ උපරිම සිල්ලර මිල රුපියල් 275ක් වන අතර පැකට් නොකල දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් අලවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 330ක් ඊට අමතරව පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක් සහ පැකට් කළ දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 350ක් ලෙසද උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා රජයේ පාලන මිල යටතේ පවතින සතස අලවිසල්වල පවා සීනි අලවිවන්නේ පාලන මිල ඉක්මවයි මේ අතර වෙළඳ සල් හිමියන් පෙන්වා දෙන්නේ රජයේ පාලන මිලට සීනි අලවි කිරීමට තමන් හැකියාවක් නොමැති බවයි. ඊට කොටිය දුන්නොත් දෙනවා. ඊට කොටිය 250කට වාරිය 260කට වාරිය වුණා අපි 200ක් වාර දෙනවා. ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්නේ නැහැ. මොනවාන්න බෑ. ඉතින් අකුරු ඉක්ුණන්නේ. ආ. නෑ ඊයේ 310 පිට කොටුවෙන් ගෙනාවේ. 210ට අරන් ආවා. ඉතින් විපාන් දැන් ඉන්නේ බෑ. දැන් පාලන මිලක් දැම්. සීනි අර 25ක් වැඩි කරන්න ඉස්සෙල්ල තුන්නේ 270වලනේ. ඔව්. දැන් ඉතින් අපි සීනි ගේන්නේ නැහැ. ඉක්ුණන්න අමාරුයිනේ ඒ ගානට. සීනි 275 තියෙන ඇත්තටම වලවල. කොහෙවත් නැත්තේ පරිදි රුපියල් 300 ඉස්සෙල්ලම මෙතන දින කාරේ අර කඩේ කාර්ය දෙන්නේ 350 60 270යි කියන විතරේ කෙරෙන්නේ නැහනේ මහජනයා අපට මේ හැමදෙරිම මහජනිය දැලගේ මේ නැදි මිනිහ දැලන්නේ 300 කාලාම තේරිලා අමාරු කඩවල වල නැ 300යි ඕල් සෙලු 300යි ඒ බස් රජයට පස්සේ නැහැ ඒගොල්ලන් බද්ද ගහනවා අපිට දෙන්න හැල්ලිලා අරගෙන කන්න 227 පාර දෙන්න කියලා ගැසට් එකද ඒක ගැසට් එක විතරයි මැද තියෙන්නේ කඩවල වල එහෙම කරන්නේ නැහැ මේ අතර පාරිභෝගික සංගම් ඇතුළු විවිධ පාර්ශව චෝදනා කරන්නේ සීනිබදු ඉහළ දැමීම පිටුපස වංචා වක්‍රියාත්මක වන බවයි. සීනි මාෆියාවක් දිනන මේ රටේ පාරිභෝගික හුරගෙන කන්න මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඉද දෙන්න එපා කියන පණිවිඩය මේ අවස්ථාවේදී අපි රජයට දෙනවා. දැන් මීට කලිනුත් සීනිපදු වංචාවෙන් කෝටි ගාණක් ගෙවුවා. ඒ ගහපේ උන්ට අදාළව කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. එහෙමනම් දැන් අපට තොරතුරු වෙනවා කලින් සීනිපදු වංචා කරපු පොජ්ජලියොම මේ වෙනකොට මෙට්‍රික් ටොන් 8000කට වැඩි සීනි තොග ප්‍රමාණයක් එක්ස් කරලා තියෙනවා, ගබඩා කරලා තියෙනවා. නැව් පිටින් ගෙන එතකොට ඒ ගණාවේ 725යි බද්දට ඊයේ සතොසින් සීනි කිලෝ දෙකක් ගත්තා රුපියල් 267යි 1 කිලෝ එකක් ඊට පැයකට පස්සේ ඒ සතොසින්ම ආයෙ සීනි ටිකක් ගන්න එනකොට යා සීනි කිලෝ එක කීයද 320යි දැන් මේගොල්ලෝ අසීමිත ලාභයක් ලබනවා